ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තෙක් ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉලා ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. පෙත්සම ගොනු කර ඇත්තේ චමින්ද්‍ර දයන් ලේනව මහතායි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ජනාධිපතිවරයාගේ දුරකාලය දැක්වෙන 32 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.6 වන ව්‍යවස්ථාවට අනුව නියමිත ආකාරයට සංශෝධනය වී නොමැති බව පෙත්සමෙන් පෙන්වා දෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනය කිරීම පිළිබඳවයි. 32 ව්‍යවස්ථාව සංශෝධනයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82.6 ව්‍යවස්ථාව නිසි පරිදි අනුගමනය නොකිරීමෙන් ජනතාවගේ ස්වෛරී බලය උල්ලංඝනය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝනය වී ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරෙන බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නීති සම්පාදකීන්ට හේතු මතේ ව්‍යවස්ථාවට වෙනස්කම් කිරීමට ඉඩක් ලබා නොදීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් සිදුවනු ඇතැයිද පෙත්සමේ සඳහන්. පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමාජිකින් හා කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කරන ලෙසයි. ජනාධිපතිවරයාගේ දුරකාලය වසර 6ක් ලෙස සලකා ඉදිරි ජනාධිපතිවරණය පවත්වන ලෙස මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වයේ හෙවත් පැෆ්‍රල් සංවිධානයේ පැවසුවේ මේ පෙත්සමට මැදිහත්වීම සඳහා අවශ්‍ය සුවා බැලීම කරමින් සිටින බවයි. අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ඒ පෙත්සම ප්‍රායෝගික වටිනාකමක් තියෙනවා කියලා. මේ රටේ නීතිය සහ අධිකරණයේ තියෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පුළුල් කරන්න, ප්‍රසාරණය කරන්න, අයිතිය ආරක්ෂා කරන්න. ඒ නිසා ජනතාවගේ අයිතිය අහිමි කරන කාරණයකට අධිකරණය සහයෝගය දක්වයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. පැෆ්‍රල් සංවිධානයේ හැටියට අපි මේ වෙනකොටත් සාකච්ඡා කරමින් යනවා. මේකට අපි මැදිහත් වෙන්න අවශ්‍යද? ඒ තරම් වැදගත්කමකින් යුක්ත පෙත්සමක්ද මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක අධ්‍යයනය කළා අවශ්‍ය වුණ තේ සඳහා මැදිහත් වෙන්නට අපි බලාපොරොත්තු වෙන නිසා අපි කිසිසේත්ම මේ රටේ ජනතාවට තමන්ගේ ඊළඟ මැතිවරණයේදී ජනාධිපතිවරයා තෝරගන්න තියෙන අයිතිය අහිමි කරන්නට අපි කිසිසේත්ම ඊට කඩ දෙන්නේ නැහැ. ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග පැෆල් සංවිධානයේ හැටියට අපි ගන්නවා. මේ පෙත්සම වල කිසිදු වටිනාකමක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මඩකලපුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වුවා. මේවා අපි දකින්නේ ඇත්ත වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කුමන්ත්‍රණ හැටිය. මේ රටේ සර්වජන ඡන්ද බලය, ජනතා ඡන්ද බලය රැකගන්නට, ආරක්ෂා කරන්න මේ රටේ ජනතාවට ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ අවස්ථාව අපි ලබා දෙන්නට. නමුත් මේ වන විට මාලිගා ඇතුලේ ක්‍රියාත්මක වෙන කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් යන මොහොතක මම පැහැදිලිව කියන්නට කැමති, මේ රටේ සියලුම වගකිවයුතු නිලධාරීන්ගෙන් කරුණා කරලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න එපා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරය නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගත යුතු ඒ සියලුම සුදුසු පියවර කාටවත් වහල් වෙන්නේ නැතු ඒ ප්‍රජාතන්ත්‍රවාදී යුතුකම ඉෂ්ට කරන්නයි කියලා මම ඉතාමත්ම ගෞරවයෙන් මැතිවරණ කොමිසමුණුත් ඉල්ලීමක් කරනවා. ජාතික ජනමල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාද මේ පිළිබඳව අදහස් පළක් කළා. 2019 ශ්‍රේෂ්ඨාධිකරණ ඉතා පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ජනාධිපතිවරයා හැටියට තෝරා ගන්නකොට මෛත්‍රීපාල සිරිසේන අවුරුදු 6කට තෝරා ගත්තත් 10 වෙනි සංශෝධනය අනුව ඔහුට පැවරෙන්නේ අවුරුදු 5ක දුර කාලයක් කියන එක පිළිබඳව ඉතා පැහැදිලි නිගමනයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබෙනවා. එවැනි අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දී තිබියදී මේ අවුරුදු 2කමාරක කෙටි ජනාධිපති කොටයක් අදින් ආපු රනිල් වික්‍රමසිංහට කිසිසේත්ම තව දුර කාලයක් තව අවුරුද්දක දුර කාලයක් ලබා ගැනීම සඳහා හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. එදා නීතිපතිවරයා හැටියට හිටපු ජයන්ත ජයසූරි මහත්මයා තමයි අද අග්‍ර විනිශ්චකාරවරයා හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා එදා නීතිපතිවරයා හැටියට ඔහු දරපු මතයක් තිබෙනවා. ඒ වගේම අද අග්‍ර විනිශ්චකාරවතුමා හැටියට මේ පිළිබඳව සාධාරණ මතයක් දරාවි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ සහ පරාජිත ඔහුගේ ගෝල බාලයින් විවිධ උපක්‍රම, විවිධ සටකපට, සමහර කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරත් සහතික වශයෙන් මේක පරාජයට පත් වෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජීල් පීරිස් මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කඳවමින් කියා සිටියේ ජනාධිපතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සමට වහා මැදිහත් වීමට තීරණය කර ඇති බවයි. මේ විදියම උත්සාහයක් කරන්න යෙදුනා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර මැතිතු. අපි එදා දැක්කේ මේක මුට්ටිය දාලා බැලීමක් හැටියට. විරෝධතා වරුසාවක් ඇති වුණා. දැන් ඒ විදියම උත්සාහයක් තමයි මේ අද උදේ දරලා තියෙන්නේ. ජන රජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරය දරන්නේ අවුරුදු පහයි අවුරුදු හයක් නෙවෙයි. අවුරුදු පහ බව බොහොම පැහැදිලිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වන ගන්තියේ දෙවන උපවගන්තියෙන් සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳ අබමල් රේනෝක සැකයක් නැහැ. ඒක තර්ක විතර්ක විවාද කිරීමට භාජනය වෙන කරුණක් නෙවෙයි. මොකද ඒ පිළිබඳ නීති තත්ත්වය ඉතාමත් ප්‍රත්‍යක්ෂ ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන නිසා ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ධූරය දරන ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඉකුත් වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ වගන්ති බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. අපි ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට යන්නේ මේ වගන්ති වලට අනුකූලව මේ ජනාධිපතිවරණය නිසි කාලයේ පවත්වන්න ඕනේ කියලා. ඒ කිසිත් වෙනස් කරන්න බෑ, කල් දාන්න බෑ. දැන් මෙතන ප්‍රශ්නේ එලා තියෙන්නේ වැල් පාලමේ මේ ගමන කෙලවරක් අවසානයක් නැතුව දීර්ඝ කිරීමට දරන උත්සාහයද කියලා. අන්තිමට මේකේ ප්‍රයෝජනය සාහනේ ලැබෙන්නේ ඒ වැල් පාලමේ ගෙනියන දරුවාටද, එහෙම නැත්නම් දරුවා අතේ තියාගෙන ගෙන යන්න උත්සාහ දරන පුද්ගලයාටද කියන